दस दिन तुनसीदान प्रदेश हल्दुमुल्ल कोसलंत मीरियबेत प्रदेश अदसिदु नायामिन जीवितक्षयट पत्तु दस दिनकुगे सिरुडु सोयागेन तिबेनवा आपदा कलमनाकरण मध्यस्थानये पवसुवे 300कट आसन्न पिरिसक अतुरुदन वेति बवयि अद पेरवरु हतै तिहट पमन मेम नायाम सिदुवुने पदुल्ल दिस्त्रिक्के हल्दुमुल्ल प्रादेशीय लेखम कोट्टासे कोसलंद मीरियबेद्द गम्माने एम गम्मानेयट इहलिन पिहिटा तिबु कंद अयहपत् कालगुणयत् समग मेलिस नायामट लक्कुणा अप वार्ताकरु पेवसुवे किलोमीटर एक पमन प्रदेशयक मेलिस नायगोस ऐति बवयि इन मीरियबेद्द गम्माने पिहिटा तिबु वतु निवास पेलि हतक् सह नील निवास देकक् मतट मेम पस् कंदु कडा वेटि तिबेनवा आपदा कलमनाकरण मध्यस्थाने पेवसुवे मे हेतुवेन निवास 150ක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි නායාමින් හටගත් අධික ශබ්දයක් සමග ඇතැම් ප්‍රදේශවාසීන් වහම නිවෙස්වල නිවත් වීමට උත්සාහ කර තිබෙනවා. අයින් මේ සද්දයක් ආවා. එතකොට කට්ටිය කිව්වා අපිට දුවන්න කියලා. දුම ආවා අයියෙන් අපි දුවලා ආවා. දුම විතරයි අපි දැක්කේ. එතන වෙන අපි ඉන්න දිය පොඩ්ඩක් උඩ ඇවිල්ලා තියෙනවා. මම දෙන්න ස්කෝල්ටි කියලායි කොල්ලා යන්නේ. කොල්ලා සද්දයක් කියලා වෙලා ඉන්න නංගෙන්ද නංගි කියලා කතා කරපු මෙයා කියලා ප්ලේන් එකක් එන්නේ මම බලන්නයි කියලා එතන සද්ද බලවන්න ඉන්නේ. विशाल प्रकाश कला ඔන් පැවසුවේ අද පෙරවරු වේරකියා සඳහා පිටත් වූ පිරිස හා පාසල් ගොස් සිටි ළමුන් හැර සිසු පිරිස නායාමට හසු වේ ඇති බවයි. විපතරපත් පිරිස අතර කාන්තාවන් හා ළමුන් රසක් දවනවා. අද උදේ 7ට පමණ මේ නායාම සක්‍රීයවත් සමග මේ මගේ පසුපස පේන සම්පූර්ණම භූමි ප්‍රමාණය තිබ්බේ ගෙවල් 70ක පමණ ප්‍රමාණයක්. නමුත් මේ නෝටේ ගෙවල් තිබුණ තැනක් අත හොයාගන්න නැහැ. තනිකර මඩවලවල ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. නායාමත් සමග විපතර පත්වුවන් මුදා ගැනීම සඳහා ආරක්ෂක අංශ සමාජිකයන් හා පොලිසිය අදාළ ස්ථානයට පැමිණියා. ඔවුන් විපතර පත්වුවන් සොයා මෙහෙයුම් ආරම්භ කළේ අද පෙරවරු වේදීමයි. කෙසේ නමුත් එම ප්‍රදේශයට පිටින් පිට ඇදහැල්ල වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් එම කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. Thank you.
නායාම සිදු මීරියපැද ගම්මානයේ පිහිටි කන්දේ සිට විශාල ජලපහරක් පහළට ගලායන බවද අප වාර්තාකරුවන් සඳහන් කළා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාණ්ඩ ගිහන් සේනිරත්න මහතා පැවසුවේ ප්‍රදේශයේ පවතින මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මුදා ගැනීමේ කටයුතු සිදු කිරීම අපහසු බවයි. කෙසේ වෙතත් කාලගුණය යහපත් වූ විගස මුදා ගැනීමේ බිහුම් සඳහා සම්බන්ධ කිරීමට හෙලිකොප්ටර් යානා ස්ථානගත කර ඇති බව ඔහු සඳහන් කළා. අද දහවල් ජලිත වරක් අදාළ ප්‍රදේශයේ පස්කඳු කඩාවැටීමත් සමග රැස්ව සිටි පිරිස එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් වීමට කටයුතු කළේ මෙලෙසයි. නායාමෙන් තුවාල ලැබූ කිහිප දෙනෙකු ඇතුළත් කරුණේ බණ්ඩාර වෙළඳි සාරෝහලටයි. අපි දුවන්න ලැස්ට් වෙනකොටම ඒ නාය ඇවිල්ලා ඉවරයි. ඇරෙද්ද ගොඩක් දුවා කොමරි බේරෙන්න බැරුණා. ගෙලස් කාලා යට වුණා ඔක්කොම. උදේක පාටම පස් කඩාගෙන එන්න ස්ලිප් එක වගේ ආවා. එක පාට සද්දයක් විතරයි අපිට දැනුනේ. ඔව් පස් වලින් ඉක්කොන්දෙන් පල්ලේ එමේ යට වෙලා පස් ටික ඔක්කොම කපලා අයින් කරලා ගත්තේ පිරිමි කට්ටිය ඇවිල්ලා. නායාමට ලක්ව ජීවිතක්ෂයට පත්වුවන් කිහිප දෙනෙකුගේ සිරුරු කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබුණා.
කොස්ලන්ද දිසාරවලට මුත ශරීර තුනක් මෙවෙනකොට ගෙන තිබෙනවා. ඒ වගේම තවත් මුත ශරීර සොයමින් පවතිනවා. මේ අතර පවතින අවදානම් තත්ත්වයේ හේතුවෙන් නායකිය ප්‍රදේශයවට නිවසල පදිංචි පුත්‍රයන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ කොස්ලන්ද ගණේෂා දෙමළ මහා විද්‍යාලය සහ පුණාගල අංක එක විද්‍යාලයේ යවතන් කඳවුරු දෙකක් ස්ථාපිත කර ඇති අතර එහි 200 දිනක පමණ රඳවා සිටින බවයි. ඉන් බහුතරය ළමොන්. මේ අතර අද පෙරවරුවේ පාසල් වෙත ගොස් නැවත සිය නිවස වෙත පැමිණි ඇතැම් දරුවන්ට ශෝචනීය ඉරණමක් අත්ව තිබෙනවා. ඒ සිය නිවාසෙමින්ම දිමෝපියන්ද නොමැති වීම හේතුවෙන් මේ අතර නායාම සිදු කල්දුම්මුල්ල ප්‍රදේශයේ පාසල් 10ක් නොවැම්බර් මාස 3 වෙනිදා දක්වා වසා දැමීමට බණ්ඩාරවිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙනවා. ප්‍රදේශයේ පවතින තත්ත්වය සොයා බැලීම සඳහා අපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ප්‍රදේශයට පැමිණියා. අප වාර්තාකරුවන් පැවසුවේ ඊට අමතරව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා යන මහතුරුන් ඇතුළු පිරිසක්ද නායම සිදු ස්ථානයට පැමිණ තත්ත්වය සොයා බැලූ බවයි. අද උදෑසන නායාම සිදු කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශවාසීන්ට එම ස්ථානින් ඉවත්වන ලෙසට ඊයේ දැනුම් දීමක් කර තිබූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් මේන්ද්‍රා දිසානායක මහත්මිය පවසනවා. කෙසේ වෙතත් ගම්වාසීන් පවසන්නේ එවැනි කිසිදු පූර්ව දැනුම් දීමක් සිදු නොවුණු බවයි. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොස්ලන්ද මීරියබැද්ද නායාමේ අවධානමක් පැවතින බැවින් එම ස්ථානින් ඉවත්වන ලෙසට දැනුම් දීමක් කර තිබූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා. මෙතන නායන ප්‍රදේශයක් ඉවත් වෙන්න කියලා තියෙනවා ওই මිනිස්සුන්ට. දැන් ඊයේ හන්දාවේ දැනුම් දුන්නානේ ඉවත් වෙන්න කියලා. ගම්සිරිතුම ආපදා කළමනාකරණ ඉදරි දෙන්නම ඇවිල්ලා කිව්වා මෙතන යන්න කියලා. ඊට පස්සේ අද උදේ යන්න ඊ හන්දේ යන්න කිව්වා අද උදේ යන්න ලෑස්ති වෙලා ඉන්නවා. කෙසේ වෙතත් නායාමෙන් දිවි බේරාගෙන බණ්ඩාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන ගම්වැසියෙකු පවසන්නේ එවැනි පූර්ව අවධානමක් කෙසේකෝ සිදු නොකළ බවයි. නෑ නෑ එහෙම දෙයක් අපේ කටේට කාටවත් කියලා නෑ කියලා කියෙම දෙයක් කියලා තිබුණා අපි අයින්න. එහෙම කරලා තිබ්බොත් අපේ මිනිස්සු ටික ඇච්චර මේ ජීවිතාන්තර වෙන්නේ නෑ අපි. මම එවනට වැටේ ගියෙත් නෑ ගෙදර තමයි හිටියේ. ඒ පැත්ත වල අපි කවුරුත් ආවේ නෑ. කෙසේ වෙතත් මීරියබැද්ද නායාමේ අවධානමක් පවතින බවට 2005 වසරේදී හා 2011 වසරේදී ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් අනුතුරු ඇඟවීමක් කර තිබෙනවා. 2005 විශේෂ පරීක්ෂණයක් සිදු කරලා අපි වාර්තාවක් විදිහට නිකුත් කරලා තිනවා. ඒ අවස්ථාවේ වතු අධිකාරීතුමා ලබා දුන් උපදෙස් පරිදි එම ස්ථානයේ පවුල් 75ක් පමණ පදිච්චි වෙලා ඉඳලා තිනවා. ඒ පවුල් 75ම අවදානමක ඉන්නේ කියලා ඒ අවදානම් තත්ත්වයෙන් ඒ ජනතාව වෙනත් ස්ථානයක පදිංචි කරවන්න කියන වාර්තාව අපි ලබා දීලා තිනවා. ඒ වගේම 2011 නැවත පරීක්ෂණය සිදු කරලා එම 2005 වාර්තාව ක්‍රියාත්මක කළ යුතුයි කියන එක නැවත වතාවක් අපි ඒ දැනුම් දීම කරලා තියෙනවා. ඇත්තටම අපි තාක්ෂණික ආයතනයක් විදිහට අපි එතන පවතින තත්ත්වය පිළිබඳ වාර්තාවක් දීපුවාම බලධාරීන්ගේ මට්ටමින් ප්‍රාදේශීය ලේකම්තුමාලා වති අධිකාරීතුමාලා වගේ කට්ටිය සුදුසු ඉඩම් තෝරලා ඒ ඉඩම්වල පදිංචි කිරීම සඳහා තමයි ක්‍රියාමාර්ග ගත යුත්තේ. ජාතික ගුණනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිර්දේශවලට අනුව මෙම ජනතාව ආරක්ෂිත ස්ථානයක පදිංචි කරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබුණේදයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරියගෙන් අප විමසීමක් කළා. සාමාන්‍යයෙන් 300 ගණක් විතර මේ හැටි 330ක් විතර මේ මිනිස්සු ඉන්නවා පවුල් 57ක් විතර වගේ. මේ මිනිස්සුන්ගේ ගෙවලු හදලා තින්නේ 300 ගණක් විතර හදන. මේ වුණාංගල ඒගොල්ලෝ ගෙවල් වලට යන්නේ නැහැ. පොදුවේ එහෙම දෙයක් කරලා නැහැ. අවුරුදු 10කට ඉස්සෙල්ලා මෙතනින් අයින් වෙන්න ලං කියලා තිබ්බා. එවනත මිනිසුන්ට ඊටන් අරමව දීලා නැහැ. ඒක අපේ සල්ලි වල තමයි අපි හදාගෙන ඉන්නේ. මේ කවුරුත් මේව දීලා නැහැ. වත්තින් අර පඩින් අල්ලනවා. මේ අතර නායාමේ නවතෙන්ව සිටින ළමුන් හා අනිකුත් පිරිසට සහන සැලසීම සඳහා ප්‍රමාණවත් මුල්‍ය හා අනිකුත් පහසුකම් බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලබා දී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ත්‍රිවිධ හමුදාවේද සහායතිව සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මකයි. මේ නායාම නිසා මීරියබැද්ද ප්‍රදේශයේ ඇත්තරම කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වුණා අම්පිටිකන්ද වතු අයහරහා පූණගල පැත්තෙන් එවන්න යුද හමුදා පටපිරිස් ඒ පැත්තේ අවතන් වූ අයවලුන් ගැන සොයා බැලීම සඳහා කඳවුරු දෙකක් පවත්වාගෙන යනවා දිසාපතිතුමා යටතේ. එකක් මීරියබැද්ද දෙමළ මහාවිද්‍යාලයේ. ඒ දැනට එතන ඒ පුද්ගලයන් 280ක් පමණ රපෝර්තු කරලා තියෙනවා. අනිත් එක අම්පිටිකන්ද පළවෙනු දෙමළ විද්‍යාලයේ. ඒකෙත් දැනට 52 දෙනෙක් පමණ ලියාපදිංචි වෙලා සිටිනවා. මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මුදා ගැනීමේ බෙහෙවුම් අද දිනේට තාවකාලිකව අත්හිට වූ බවයි. යහපත් කාලගුණ තත්ත්වය සහ අඳුර නිසා සොයා බැලීමේ කටයුතු නතර කර තිබ්බ වුණා. මොකද මම අත් ස්ථානයේ තියා මොකද මේ අයගේ ජීවිත ආරක්ෂාවත් අපි
සැලකිලි ගන්න ඕනේ ඒ සොයා බැලීම් කටයුතු කරන අයගේ අපත්තේ කන්ද නැවත නායමේ අවධානමකුත් තියෙනවා උදේ සිට නැවතත් ඒ අය සොයා ගැනීම උදු ආරම්භ කරන්න අවශ්‍ය සියලු පියවර අරගන්න දවසේ පුවත පස්කන්දු කඩාවැටීම් සහ නායම් හේතුවෙන් මධ්‍යම කඳුකරේ මාර්ග කිහිපයක ගමනාගමන කටයුතු තවදුරටත් එන හිට තිබෙනවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ ගම්පොළ අඹුලුවව මාර්ගයේ සහ ගම්පොළ කඩුගන්නව යන මාර්ගවල මෙලෙස ගමනාගමන කටයුතු එන හිට ඇති බවයි අයහපත් කලබුණියත් සමග ඇල්ල වැල්ලවාය මාර්ගයට පස්කන්දු කඩාවැටීමෙන් එහි ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා එම මාර්ගයේ ස්ථාන කිහිපයක රථ වාහන තුල සිර වී සිටි පුද්ගලින් 150 දෙනෙකු පමණ බේරා ගැනීමට ඊයේ රාත්‍රියේ පැය 3ක පමණ මෙහෙයුමක් දියත් කළ බව අප වාර්තාකරු සඳහන් කළා ඇල්ල නගරයේ සිට කිලෝමීටර 15ක් පමණ දුරකින් මෙම අවහිරතා ස්ථාන 20කදී පමණ සිදු ඇති අතර මාර්ගයේ දහවණේ වෙමින් තිබූ රථ වාහන රැසකට ඉන් බලපෑම් එල්ල වුණා ඇල්ල පොලිසිය සඳහන් කළේ මෙම නායම් ඊයේ පසොර්බේ සිදුවත් බැකෝ යන්ත්‍ර ලබා ගැනීමේදී සිදු වූ ප්‍රමාදයේ හේතුවින් රාත්‍රියේ වෙනතුරු එම පස් ඉවත් කිරීමට නොහැකි වී ඇති බවයි මෙවැනි විට ඇල්ල වැල්ලවාය මාර්ගයේ බාධක ඉවත් කර මාර්ගය යථාතත්වයට පත් කර තිබෙනවා කෙසේ වුවත් නායාමයේ අවධානම හේතුවෙන් මාර්ගයේ ගමන් කිරීමේදී අවධානයෙන් පසුවන්නේ ඇල්ල පොලිසිය රේදුරන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අතර ඇල්ල දෙමෝදර දුම්රිය ස්ථානයේ අතරදී දුම්රිය එන්ජිමක් මතට පස්කන්දක් කඩාවැටීමේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය දහවන කටයුතු අඩාලු වූ අතර අද පස්වරුව වන විටත් දුම්රිය දහවනය සිදු වූ තිබුණේ බණ්ඩාරවිල දුම්රිය ස්ථානයේ දක්වා පමණයි මෙතර ජලගලීම් තත්ත්වයක් හේතුවෙන් මොනරාකල දිස්ත්‍රික්කයේ තනමල්විල සහ වැල්ලබාය ප්‍රාදේශීයලකම් කොට්ටහසවල නිවාස 60ක් පමණ ඊයේ රාත්‍රියේ ජලයෙන් යට වුණා. හල්දුම්මුල්ල කොස්ලන්ද නායාමෙන් විපතටපත් ජනතාවට තම බලවත් කණගාටුව පළ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ සිද්ධිය සැලූ වහාම එම ජනතාව මුදා ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙසට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන් බවයි. හල්දුම්මුල්ල කොස්ලන්ද මීරිය බැද්ද ප්‍රදේශයේ අද පෙරවරුවේ සිද්ධ වූ නායෑමෙන් විපතටපත් වූවන්ට කඩිනමින් සහන සැලසීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවකට එක්වමින් සිටියදී. මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අද පසොරුවේ මාධ්‍ය හමුවක් ඇඳවා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. විශේෂයෙන්ම ආපදා කළමනාකාර වැඩ කටයුතු වලට හැම එක්කෙනාම දේශපාලන ભેද ඒ වගේම ජාති ආගම් ભેද වලින් තොරව සම්පූර්ණ සහයෝගය දෙන්න. අපි යුතුයකමක් තියනවා හැම උදව්වක්ම දෙන්න හැම සහයෝගයක්ම දෙන්න ජීවතුන් අතර ඉන්න සියලු දෙනාම ඒ වගේම හොයාගන්න. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම කැමති හැම එක්කෙනා වෙනුවෙන්ම මේ සිද්ධිය ගැන ඒ ජනතාවට ඒ වතුකරේ ජනතාවට අපේ කනගාටුව ප්‍රකාශ කරන්න. මම හිතන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම කණ්ඩායම හැටියට මේ අය සලකන්න පුළුවන්. මෙහෙම කටුක ජීවිත ගත කරන ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් ඇති කරන්න මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජනය ගන්න ඕනේ. අයවැය සම්බන්ධයෙන් අද දිනේත් පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා. ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් මෙති සභයේ විශේෂාංගය දැන්. සතුන් වනාන්තර හෝ රක්ෂිත ප්‍රදේශවල මුදාහැරීම තහනම්. එහෙම තියෙද්දී මාදුරුවේ වනෝද්‍යානයේ ගවයන් 15000ක් මුදාහැරලා තිනු. උඩවලට ගවයන් 15000ක් සහ ලුණුගම්වෙහෙරට 30000ක් පමණ මුදාහැර තිබෙනවා. මේව කරනකම් වනජීවි දෙපාර්තමේන්තුවේ මේ නිලධාරීන් කොහෙද හිටියේ? මට හැබැයි ඒ ස්ථාන ගැන නම් කියන්න බෑ හිටපු ස්ථාන කොහෙද කියලා මේ අවස්ථාවවලදී. මම එහෙමනම් ඔබතුමියට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නද? ඔව්. ඉන්නකෝ. අපෝ එකට උත්තර දීලා ඉන්නකම්. ඔබතුමිය ටිකක් කරුණාවෙන් මාත් එක්ක කතා කරන්න දයාවෙන් විනාය සමග වගේ. ගවයාට අලි මදිවට හරක්
අපි බලන්න ඕන කොහොමද මේ සල්ලි ටික බෙදාගෙන තියෙන්නේ කියලා. මෙතන ඉන්න අමතවරු 60කට 156යි. අනේ කියන්න දුකයි සමහර ඇමතිවරුන්ට 10.1යි. සමහර ඇමතිවරුන්ට 10.01යි. ඔන්න ඔහොම තමයි ඇමතිවරුන්ට සැලකන්නේ. ඇමතිවරුන්ට දශම ගණන් අපිට දීලා තියෙනවා ජනතාවට රුපියල් 3ක් යෝගට් අඩු කරලා. මේක යෝගට් අය ලැජ්ජයි ලැජ්ජයි වැඩේ. එදා බොහොම සංවිධානාත්මක විදියට අයවැය මෙතන ඉදිරිපත් කරන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තුමන්ලට කියලා තිබුණා මේ වෙලාවට රතිඤ්ඤා පත්තු කරන්න කියලා. අනේ ඉතින් කට්ටිය ලස්සන්ට එහෙ රතිඤ්ඤා පත්තු කරනකොට මේක ඇතුලේ පත්තුනේ පුස් වැඩිල්ලක් කියලා පත්තු කරපු මිනිස්සුන්වත් දැනන් හිටියේ නැහැ. සමහර අයට නිින්ද යන තරම් ඒක සුන්දරයි. ගරු අමතුමන්ලට මේ ඉස්සරහා පේන්නේ හිටපු අයවැය ලේකණයේ තුල ඇඟලුම් කර්මාන්තවලින් සේවකයන්ට විශ්‍රාම වැටුප් දෙන්න යනවා රට විරුවන්ට දෙන්න යනවා කියලා කිව්ව විශ්‍රාම. නමුත් ඇත්ත කතාව මොකක්ද? මේ විශ්‍රාම වැටුප් වලට වෙන්වීමක් අයවැය ලේකණයේ තුල නැහැ. පොරොන්දු ඇත සල්ලි නම් නැත කියලා මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. අතිගරු ජනාධිපතිතුමා 10 වෙනි අයවැය ලේකණේ ඉදිරිපත් කරනකොට එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ඇහුවා කෝ අලි කියලා. එදත් අලි ටික නැහැ. අදත් අලි ටික නැහැ. හෙටත් අලි නැති වෙනවයි කියන එක තමයි මේ 10 වෙනි අයවැය ලේකණේ කියපාන්නේ. ඩෙන්මාර්කයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කරන මහා පරිමාණ ජාවාරමක තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය හෙළි කරගෙන තිබෙනවා. එම කාර්යාංශයේ පවසන්නේ අදාළ ජාවාරමට හසු වූ තවත් බොහෝ පිරිසකගෙන් බේවන විට පැමිණිලි ලැබෙමින් පවතින බවයි. ජායල කොටුගොඩ ප්‍රදේශයේ කාන්තාවක් ඩෙන්මාර්කයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් ගැනීමේ ජාවාරම වසර ගණනාවක සිට සිදු කරගෙන ගොස් තිබුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙම නිවස වැටලීමට කටයුතු කළේ ඒ පිළිබඳ පැමිණිලි ලැබීමත් සමගයි. මෙහිදී ජාවාරම සිදු කරගෙන ගිය කාන්තාව නිලධාරීන් නොමග යැවීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. වැටලීමේදී මෙම කාන්තාව සන්තකයේ තිබූ විවිධ පුද්ගලයන් 104 දෙනෙකුගේ උපැන්න සහතිකද සොයා ගැනුණා. ඩෙන්මාර්කයේ කිරිපිටි කම්හලක සේවයට යෙදවිය හැකි බව පවසා මෙම කාන්තාව මුල් අදියරේදී රුපියල් 50,000 බැගින් මුදල් අය කරගන්නවා. රැකියාව ලබා දීම සඳහා අය කෙරෙන මුළු මුදල රුපියල් 109,000. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පවසන්නේ ඒ අනුව රුපියල් 130,000 අධික මුදලක් මෙම කාන්තාව උපයාගෙන ඇති බවයි. එම කාර්යාංශයේ සභාපතිවරයාගේ උපදෙස් මත සිදු කළ මෙම වැටලීමේදී පුද්ගලයන් 42 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර සොයා ගැනුණා. අදාළ කාන්තාව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ ලබන මස 7 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. දැන් තවත් පොත් සමගින් රටවටා හිරු. සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිට විවිධ වදහිංසනයන්ට ලක් වූ කාන්තාවක් අද කටුනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියා. මැදවල බූස්ස ප්‍රදේශයේ පදිංචි තනුජා ප්‍රියදර්ශනී නැමැති මෙම කාන්තාව පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මගින් ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ රැකියාව සඳහා පිටත්ව ගොස් තිබුණේ පසුගිය මැයි මස 30 වෙනිදායි. දළඹු විශේෂයක් පැතිරයාම හේතුවෙන් ඩම්බුල්ල ප්‍රාථමික විදුහලේ පළමු ශ්‍රේණියේ සිට 3 වන ශ්‍රේණිය දක්වා පන්ති ලබන සඳුදා දක්වා වසා තබන බව එහි විදුහල්පති ලක්ෂ්මන් කුලුතුංග මහතා පැවසුවා. අප වාර්තාකරු පැවසුවේ පාසල් භූමියේ පිහිටි තේක හා හල්මිල්ල ගස්වලින් මෙම දළඹු විශේෂය පැතිර ගොස් ඇති බවයි. තුර්කියේ කර්මාන් ප්‍රාන්තයේ ගල්ලංගුරු පතල කඩා වැටීමෙන් පුද්ගලින් 19 දෙනෙකු පතල තුළ සිර වී ඇති බව වාර්තා වනවා. සිර වූ පතල් කම්කරුවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
කර්මන් ප්‍රාන්තයේ අර්මණික් ප්‍රදේශයේ පිහිටි මෙම පතල කඩාවැටීමට හේතු වී ඇත්තේ අභ්‍යන්තර ජල කාන්දුවක්. විදේශ වාර්තා පැවසුවේ අඳුරටපත් පතල්කම් කරුවන්ගෙන් 25 දෙනෙකු මුදා ගැනීමට හැකි වී ඇති බවයි. NASA ආයතනය අභ්‍යවකාශගත කළ මිනිසුන් රහිත රොකට්ටුවක් ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයෙන් ගුවන්ගත කර සුළු මොහොතකට පසු කඩාවැටුණා. ඇමරිකානු වාර්තා පවසන්නේ රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත භාණ්ඩ රැගෙන යාම සඳහා සූදානම් කර තිබූ බවයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ඉන්දියා තරඟ සංචාරය සඳහා සූදානම් වීමට තම කණ්ඩායමට ලැබුණේ දින 5ක පමණ කාලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. කෙසේ වුවත් තරඟාවලිය හොඳින් අවසන් කිරීම තමන්ගේ බලාපොරොත්තුව බවයි මැතිව්ස් පවසන්නේ. ඉන්දියා බලා පිටත් වෑමට මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් මේ බව පැවසුවා. බටේ ඉන්දිය කොට වන් ඉන්දිය තරඟ සංචාරය අතරමඟ නවතා දමන්නට තීරණය කිරීමත් සමග එක් දින තරඟ පහක් සඳහා ඉන්දියාවේ තරඟ සංචාරය කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කළා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හදිසියෙම ඉන්දියාව බලා පිටත් වෑමට සිදුුණේ. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ දරන මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපනායකයෙකු පත් කර නැහැ. පසුගිය මාස කිහිපයේදී ශාරීරික යෝග්‍යතාව සඳහා වැඩි කාලයක් යෙදවූ නිසා සිය කණ්ඩායම ඉන්දියා සංචාරයට එක්වන්නේ සම්පූර්ණ සූදානමකින් නොවන බව මැතිව්ස් පවසනවා. අපි පහුගිය මාසක අමාරු තුල ශාරීරික යෝග්‍යතාවල තන නිරත වුණේ මොකද අපි හිතුවේ නෑ ටූ එකක් වැටේ කියලා. දවස් 5ක වෙමිනි කාලයක් තමයි තිබ්බේ මොකද අපි මේක හදිස්සියෙ දාගත සංචාරයක් හින්දා මේක සූදානම 100%ක් නෑ අපේ. නමුත් අපි මේක අවස්ථාවක් ලෙස යොදාගෙන 2015 ලෝකසලාන අපේ කණ්ඩායම හදාගන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියා සංචාරයට එක්වන්නේ සහාය පුහුණු කරුවෙකුගේ පන්දු රකින්නන්ගේ පුහුණු කරුවෙකුගේ සහ අභ්‍යාසවරයෙකුගේ සහාය නොමැතිවයි. මේ සම්බන්ධයෙන් අපකල විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණු කරු ලෙස එංගලන්ත ජාතික ට්‍රෙවර් පෙනීපත් කරන්නට තීරණය කර ඇති බවයි. එමෙන්ම ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය වැඩි දියුණු කිරීමේ වගකීමද පැවරුණු ඇති. ශ්‍රී ලංකා ඉන්දියා තරඟ පහකින් සමන්විත එක් දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලබන දෙවනදා කතක් හිදී පැවැත්වෙනවා. විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් ඉන්දියාවේදී එකදු එක් දින තරඟාවලියක් හෝ ජයගෙන නොතිබීමයි. මේ අතර එළඹෙන ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මනෝ වෛද්‍ය උපදේශකවරයෙකුගේ සහාය ලබා ගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව දින 17ක කාල සීමාවක් සඳහා එංගලන්තයේ ජෙරමි ස්නෙප් මෙරටට පැමිණෙනු ඇති. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මිනිබාවට පත් කරනවා. පැතක් නැතුව ඇත දැන ගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනු උතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. දැලි සමෙමුරාත්‍රී 9:30ට. අයිබෝවන්.